සෙමිනිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සහ වත්තල මාර්ගයේ සහෝදරත්වය වෙනුවෙන් අපි ඔබ එක්කෙනාව ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේද අපි සහ දෙවමිය දෙවියන් වහන්සේගේ හස්තයට බාර කරන පිණිස අපි නැගිට දෙවියන් වහන්සේ උදෙසා යාඥා කර සිටිමු. ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුති කියන මේ දවස නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ උපාත්‍ය සමරන්න දෙවියන්න් සත් දවසේද අපිට මේ ආකාරයෙන් ඔබ වහන්සේගේ අභිමුඛත්වයට එන දුන්නා වූ කරුණාව ගැන අපි ස්තුති කියනවා ස්වාමින් වහන්සේ. වටපිටා උක්මන ආකාරයෙන් තිබුණා දෙවි සමුදිනේ ඔබ වහන්සේගේ උපාත්‍ය කරන කොටගෙන අපි ලැබුවා ප්‍රීති මහත් ස්වාමින් වහන්සේ එක කාටත් හොරා ගන්න බෑ දෙවියන් වහන්සේ. මේ නව දවසේ ස්වාමීන් වහන්සේ අපේ ප්‍රීතිය සමගින් ඔබ වහන්සේගේ අභිමුඛත්වයට ඇවිත් සිටිනවා ස්වාමිනේ. අපි එක් එක්කෙනාව දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කිරෙල්ලෙමින් දෙවියන් සමගින් අපි ස්වාමින් වහන්සේගේ දෑතට බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගේ වූ නාමය නිසා. ආමෙන්. 2020 වසර යේසු සමනාලන්ගේ උපත වෙනදාමෙන් අපට සමනාලන්නට නොහැකි වුණත් ස්වාමින් වහන්සේගේ උපත කරනකොට අපි ලැබුවා වූ ඒ ප්‍රීතිය සහ සමාදානය කිසිවෙක්ට අපෙන් හොරා ගන්නට බෑ. ඒ නිසා එම ප්‍රීතිය අපි නැවත වාරයක් ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔසවා ගන්න පිණිස ඔසවන පිණිස අපි නත්තලේ ප්‍රීති ගීතිකා කියන ගීතිකාව ගායනා කරමු. Thank you.
යසායා පොතේ 9 වන පරිච්ඡේදයේ 2 පදයේ සිට 6 වෙනි පදය දක්වා යසායා 9 වන පරිච්ඡේදය 2 පදයේ සිට 9 වෙනි
පදේ දක්වා අන්ධකාරෙහි ඇවිද්දා වූ සෙනග මහත් ආලෝකයක් දුටුවොය මරණ සෙවණ ඇති දේශෙහි විසු අය කෙරෙහි එලියක් බැබළුනේය ඔබ ජාතිය වැඩි කළසේක ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනය කළසේක ගොයන් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදා ගන්න කල ප්‍රීතිවන්නාක් මෙන්ද ඔහු ඔබ ඉදිරියේහි ප්‍රීති වෙති මක්නිසාද ඔහුගේ බර වූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියෙහි දවසේදී මෙන් ඔබ වහන්සේ කඩා දැමූසේක තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සිල් යුද්ධ වහන්ද ලයෙහි පෙඟු වස්ත්‍රද ගින්නේ දැවීමට දර පිණිසවන්නේ මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේ අපට පුත්‍රයෙක් දෙන ලද්දේය ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය උන්වහන්සේගේ නාමය අපූර්වයය මන්ත්‍රීවරයාය පරාක්‍රමවත් දෙවියන් වහන්සේය සදාකාල පියාණෝය සමාදානේ කුමාරයායයි කියනු ලබන්නෝය සාමේ කුමරාලවට පහළ වූ දින මිනිස්යන්ගේ කඩවත්තුල ගොඩ නැගුණා වූ ඒ මහත් වූ ප්‍රීති ഘോഷාව නැවත වාරයක් අපි අද දවසේද ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ ඔසවා සිටින පිණිස අපි ගායනා කරමු සාමේ කුමරුන් කියනා වූ ගීතිකාව පටන් ගැන්මේදී වාක්‍ය අනුසිටිසේක
වාක්‍යano දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යano දෙවියන් වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරනකොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය. උන්වහන්සේ තුළ ජීවනයේ තිබුණේය. ඒ ජීවනයේ මිනිසුන්ගේ ආලෝකයේ වූයේය. ආලෝකය අන්ධකාරයේ බබලයි. අන්ධකාරයේ ද එය ග්‍රහණය නොකළේය. දෙවියන් වහන්සේ වෙතින් එවන ලද යෝහාන් නම් මිනිසෙක් ආවේය. ඔහු කර්ණ කොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂි දෙන්නට ඔහු සාක්ෂි පිණිස ආවේය. ඔහු ඒ ආලෝකයේ කොට නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන පිණිස ආ තැනන් තැනත්තේය. ලෝකයට එන්නා වූ සියලු මිනිසයන් ආලෝකයේ ආලෝකේ කර්ණකටගෙන ලෝකේ සත් සියලු මනුෂ්‍යයන් ආලෝකේ ආලෝක කරන්නා වූ ආලෝකේ ආලෝකේ සත්‍ය වූ ආලෝක ආලෝකයයි. උන්වහන්සේ ලෝකේ සිරිසේක. ලෝකේද උන්වහන්සේ කර්ණකටගෙන සාදන ලද්දේය. නමුත් ලෝකයා උන්වහන්සේ හැඳිනගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක. ස්වකීයෝ උන්වහන්සේ පිළිගත්තෝය. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහ ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්නට උන්වහන්සේ බලය දුන්සේක. ඕහු මාංශී කැමැත්තෙන් මිනිසයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. තමද වාක්‍යano මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අපහතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් ඒකජාතක පුත්‍රයන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමව. ආමෙන්. එදා දෙවියන් වහන්සේ වෙතට නිරුඳුන් එන කැලේ තුටුපඳුරු රැගෙන ආවා. අපිද අද දවසේ ස්වාමින් වහන්සේට තුටුපඳුරු පූජා කරන්න පිණිස සූදානම් වෙමු. අපි කලකට පෙරේ බෙත්ලෙහෙමේ කියන ගීතිකාව ගායනා කරමු. Thank you.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි වහන්සේට ස්තුති කියන දෙවියන් වහන්සේ දවසේද එදා නිරඳුන් ස්වාමින් වහන්සේ වහන්සේ වෙතට කටුචු කුමංජන් සොඳ දුප රැගෙන ආවක්සේ අද දවසේද සතුටු සිතින් ස්වාමීසේ අමෙක වහන්සේගේ අභිමුඛතට තුටු පඳුරක් රැගෙන ආවද දෙවි සම්දිනේ වහන්සේ වා ආශිර්වාද කරන්න දුන්නාන්සේ දාස් වාරයක් ලැබෙන පිණිස දෙවි සම්දිනේ ඔබ වහන්සේගේ උනාත් ස්වාමින් වහන්සේ අත්ගසන්න ආශිර්වාද කරන්න කියන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසා ආයද සිටම ස්වාමිනේ स्वामी පාත බෝ වසරගෙන තපි වහන්සේට ස්තුතිවන්ත වන අතර මේ වසරේ වහන්සේට වඩා ලඟුණ වසරක් වෙලා ස්වාමින් වහන්සේ වඩා වහන්සේට කැපුණු වසරක් වෙලා ස්වාමින් වහන්සේ නපුරෙන් ස්වාමින් වහන්සේ බැලකිනා රෝග බියෙන් ස්වාමින් වහන්සේ සරණ ලැබලා ස්වාමින් වහන්සේ වහන්සේට ගොඩ නැගෙන්න ඕන ආශිර්වාද කරන්න කියලා අපි වහන්සේගේ නායද සිටා ස්වාමිනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිය නාමය නිසා සමගම අපි අපේ රට උදෙසා යාච්ඤා කර සිටිමු රටේ තිබෙන ආවුදුර ඉවත් වෙලා ස්වාමින් මහසීස් තුල සෙනග සතුර සහ ප්‍රීතිය ලැබෙන පිණිසත් අභිවෘද්ධියක් කරා රට ඉදිරිට යන පිණිසත් අපේ රට උදෙසා යාච්ඤා කර සිටිමු ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ රට අපි ඔබ වහන්සේගේ අභිමුඛතට ගෙනෙනවා ස්වාමින් මහසී රටේ තිබෙන තත්ත්ව හොඳ ආකාරම දන්නව එකම එක තැනන් මහසබයි ස්වාමින් මහසී මෙමින් ස්වාමින් මහසී මේ තත්ත්වයේ ස්වාමින් මහසී සමතේකට පත් කරන්න පුළුවන් මේ රට අභිවෘද්ධිය කරා ගෙන යන්න පුළුවන් මේ රටට සපලත්වය උදා කරන්න පුළුවන් එකම එක තැනන් මහසබයි ස්වාමින් මහසී මක්නිසාද ඔබ වහන්සේ කෝ ආඩෝ ඔබ වහන්සේගේ කරපිටයි කියලා දෙවියන් වහන්සේ මෙන්න පියාඥා කරන රජුරන් මහන්සී මේ රට දෙවි ස්වාමින් මහසී සම්නේ මේ සෙනගට ස්වාමින් මහන්සී යහපත ලබන රටක් වන පිණිස ස්වාමිනේ සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන පුණන රටක් වන පිණිස සමුදිනිය වහන්සේගේ උපත්ති සමරණ මේ දවසේ විශේෂිත ආකාරයෙන් දෙවියන් වහන්සේ මේ රට වහන්සේ ආශිර්වාද කරන්න කියලා රට සමගින් රටේ නායකින් පාලකින් සමගින් ස්වාමිස පීඩිත සෙනග සමගින් දුක්ඛින සෙනග සමගින් ස්වාමිනිය අපි ඔබ වහන්සේගේ දෑතට බාරමින් කැප වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගේ වූ නාමය නිසා ආමෙන් එවැගේම ලෝපුරා විසිරි සිටින කිතුණුන් උදෙසා කිතුණු බැතිමතුන් උදෙසා අපි අද දවසේ ආරක්ෂා කර සිටමු මහෝත්තම දෙව් ස්වාමීන් වහන්සේ සමනි මේ දවසේදී ඔබ වහන්සේගේ උපත්ය සමරන නිවන සුභාසික උපත සමරන්න බැලුව රෝගීව සිටින හැම කෙනෙක් ස්වාමින් මහන්සේ අපි ඔබ වහන්සේගේ අභිමුඛතට ගෙනෙනවා දෙව් ස්වාමීන් වහන්සේ යසුනියුන් කොහේ කොහේ සිටන් නිවන් මහ සුභාසික උපත සිහිපත් කරනවාද නිවන් මහන්සේ දා ඔබ වහන්සේගේ අන්ධකාරයේ විශ්වාසෙනග මහත් වූ ආලෝකයක් දැක්කා කියලා දෙවියන් මහන්සේ ස්වාමිනී අපි ආඥා කරන දවසේද එසේ දෙවියන් මහ සුභාසික දෙසර්සේ බලන සියලු මිනිසයන් කෙරේ ඔබ වහන්සේගේ ආලෝකය උදා වෙන්න කියලා අපි ආඥා කරන දෙවියන් මහන්සේ ඔන්ගේ හදවතට තිබෙන දුක වේදනාව ස්වාමින් වහන්සේ අද දවස් ඉවත් වෙලා ස්වාමින් වහන්සේ බලාපොරොත්තු අලුත් වෙලා ස්වාමින් වහන්සේ අලුත් වසරකට සූදානම් වෙන පිස දෙවියන් වහන්සේ ඔබ වහන්සේ උන්ගේ සිද්ද සිටිවිල් ආශිර්වාද කරමින් උන්ව ආශිර්වාද කරන්න කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා ආයද සිටනවා ස්වාමිනේ ආමෙන් ආමෙන් අපි දේව වචනේ උදෙසා යාච්ඤා කර සිටමු දේව වචනට අපේ සමන් යොමු කරන පිණිස ආත්මික සමන් විවෘත කරගන්න අපිට පිහිට වෙන්න කියන අපි දෙවියන් වහන්සේගේ නායද සිටමු ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ උදෙසා අපි ආඥා කරනවා වචනේ ඔබයි ඔබ වහන්සේ වචනයයි දෙවියන් වහන්සේ මිදෙන්ස වචනින් 16 සමගින් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ දෑතට වචනයත් බාර කරන දෙම්පියාණන් වහන්සේ ස්වාමිනේ අද දවසේදී ඔබ වහන්සේ ස්වාමි තමත් වසරට අපි සූදානම් වෙන මේ කාලයේදී වෙනස අපි සූදානම් කරන පිරිස දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ කත් කරනකොට අපිට කතා කරන්න දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්න ඔබ වහන්සේ ස්වාමස කතා කරන කල්ලේ අපි අසා සිටින්නා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගේ වූ නාමය නිසා ආමෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ඔබ සම දෙනාම මේ සන්ධ්‍යාවේදී ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබව පිළිගන්නවා ඒ වගේම අපිට අපි කුමන ආකාරයෙන් සිටියත් මේ මොහොතේදී අපි දෙවියන් වහන්සේ තුල අද දවසේ අපිට ඉතාමත්ම ප්‍රීතිමත් දවසක් උදා වෙමින් තිබෙනවා ඒ තමයි දෙසැම්බර් 25 අපේ දින දර්ශනයේ අනුව දෙසැම්බර් 25 ලබනවා දෙසැම්බර් 25 ලබනකොට අපිට මොකද්ද මතක් වෙන්නේ අපිට මතක් වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය
හැලෙලූයා ඒ නිසා අද දවසේදී මම කැමති දෙවියන් වහන්සේගේ මේ 2020 වසරේ අප සභාවට දෙවියන් වහන්සේ ගෙන දෙන මේ නත්තල් පණිවිඩය නැත්නම් යේසුස් වහන්සේගේ උපත සම්බන්ධව තිබෙන පණිවිඩය ඔබ සමග බෙදා ගන්න අපි දේව හඬට නැත්නම් දෙවියන් වහන්සේගේ වචනට අහුම්කන් දෙන පිණිස අපි සූදානම් වෙලා තිබෙන මේ මොහොතේදී මම කැමති පළමු කොට දවසේ දෙවියන් වහන්සේගේ වචන දී තිබෙන මාතෘකාව මම හඳුන්වන්නම් අපි ගිය සතිය නැත්නම් ගිය සබද්දාමසේදී අපි බැලුවා මේ යේසුස් වහන්සේගේ උපත පමණක් නෙවෙයි උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම අවශ්‍යයි මිනිස්සෙකුට ගැලවීම සම්පූර්ණ වෙන්න කියලා. ඔව්. අද දවසේදී මගේ මාතෘකාව වෙලා තිබෙන්නේ දෙවිඳුන්ගේ මහිමය දකිමු. ඒක තමයි මගේ මාතෘකාව. දෙවිඳුන්ගේ මහිමය දකිමු. දැන් මේ සඳහා මම කැමති අර අපි කලින් කියවපු බයිබල් කියවීම පළවෙනි බයිබල් කියවීමේදී තිබුණා යසායා 9 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. දැන් මේ පදේ විග්‍රහයක් සිදු වෙනවා ඒ තමයි එතන කියනවා අන්ධකාරයෙහි අවිද්දා වූ සෙනග මහත් ආලෝකයක් දුටුවා මරණ සෙවණේ විසුවන් කෙරෙහි එලියක් බැබළුණා කියලා. මෙන්න මේ කාරණා දෙක තමයි මේ නත්තලේ අද දවසේදී දෙවියන් වහන්සේ අපට දෙනු ලැබුවා පණිවිඩය තුලින් යේසුස් වහන්සේගේ උපතේ ආශිර්වාදේ කොහොමද අපි ලබා ගන්න කියන කාරණාවට අපි මේ පණිවිඩේ රැහුම්කන් දෙමින් අපි සූදානම් වෙමු. දැන් මෙතන කරුණු දෙකක් ඔබට මතක් කරන්න තිබෙනවා. පළවෙනි කරුණ තමයි අන්ධකාරයේ අවිද්දා වූ සෙනග කියලා කතා කරන දේ. දැන් මොකද්ද මේ අන්ධකාරයේ අවිද්දා වූ සෙනග කියලා කියන්නේ? මේ අන්ධකාරය සමාන කරන පාපය, තාපැත්තකින් නපුර, ඒ වගේම යක්ෂයාගේ තිබෙන්නා වූ ක්‍රියාකලාපයන්. මේක තමයි අන්ධකාරය කියලා කියන්නේ. දැන් මිනිස්යාට මේ අන්ධකාරය පැමිණියේ කවදාද? ඒ තමයි දෙවියන් වහන්සේගෙන් මිනිස්යා වෙන්ුණා වූ දවසේදී. ඔබට දන්නවා, ඔබට මතක ඇති මේ ආදම් සහ ඒව වෙන මේ දෙවියන් වහන්සේ නිර්මාණය කළා වූ මේ මුල් යුවල ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණ දවසේ තමයි ඔවුන්ගේ ජීවිතවලට ඔවුන්ගේ පවුලට ඔවුන්ගේ වාසස්ථානයට ඔවුන්ගේ වටා පිටාවට මේ අන්ධකාරය පැමිණියේ. හැබැයි දෙවියන් වහන්සේ මේ අන්ධකාරයේ අවදින්නා වූ සෙනගට මේ යසායා 9 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ අපිට බලාපොරොත්තුවක් ගෙන දෙනවා. මොකද්ද මේ බලාපොරොත්තුව? ඒ තමයි අන්ධකාරය අවිද්දාය තමයි මහත් ආලෝකයක් දැක්කේ කියලා ස්ථානෙ සඳහන් කරනවා. ඔව්. ඔබ දන්නවා අපිට මේ දවස් කීපයකට පෙර වසර 100 ගණනකට පසුව නත්තල් තාරකාව හැටියට නැත්තම් ඒ වල්ග තාරකාවක් පායපු දේ ගැන අපි ප්‍රවෘත්ති වලින් අපිට අපේ ශ්‍රී ලංකා වාසීන්ට දැක ගන්න පුළුවන් වුණා. අපිට දැනීමක් දුන්නා ලංකාවට දකින්න පුළුවන් වෙනවයි කියලා. හැබැයි අහස ඝන වළාකුළුින් පිරලා තිබුණ නිසා අපිට ඒ තාරකාව දිස්වීම අපිට දැක බලා ගන්න බැරි වුණා. නමුත් ඔබ සමහර අය මේ ගැන දැනටමත් ලැබිලා ඇති වීඩියෝ වලින් එදා ඒ කොහොමද මේ තාරකාව සිදු වුණේ කියන එක, බබළුණේ කියන එක කෙසේ වුණත් අද දවසේ අපිට වැදගත් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ යේසුස් වහන්සේ මේ හැම ආලෝකයකට වඩා, හැම තාරකාවකට වඩා දීප්තිමත්ම පහන් තාරකාව ලෙස සිටින අතර මේ යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ තමයි මේ අන්ධකාරයේ අවිද්දා වූ සෙනගට ආලෝකය කියලා කිව්වේ. ඔව්. දැන් මේ ආලෝකය කොහොමද අපි ලබා ගන්න කියන දේ අපි තේරුම් ගන්න තිබෙනවා. මේ ආලෝකය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ තමයි යේසුස් වහන්සේව පිළිගැනීම, යේසුස් වහන්සේව නමස්කාර කිරීම, උන්වහන්සේගේ දරුකම ලැබීම සහ ඒ උරුමය තුලින් තමයි ජීවිතේට මේ ආලෝකය ලැබෙන්න පටන් ගන්න. යේසුස් වහන්සේ පොළවට ආවට පස්සේදී උන්වහන්සේ දේශනා කරන්න පටන් ගත්ත අවුරුදු 30ේදී අවුරුදු 3ක් 3හමාරක් වැනි කාලයක් උන්වහන්සේ දේශනා කරමින් යන අතරතුරේදී එක දවසකදී යේසුස් වහන්සේ කියනවා යොහාන් 8:12 වෙනි පදේ කියනවා මම ලෝකේ ආලෝකය කියලා. මම ලෝකේ ආලෝකය. ඒ ස්ථානයේ කියනවා මා අණුව එන්න අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබනවායි කියලා. හලෙලූයා. මේ එදා යසායා කතා කරපු ඒ අන්ධකාරය අවිද්දා වූ සෙනග මහත් ආලෝකයක් දැක්කයි කියලා කියන්නේ ඒක අනාවැකියක්. මේක දැක්කේ කවදද? මේ ආලෝකය ලැබුණේ කවදද? නැත්නම් මේ ආලෝකයේ උදා වුණේ කවදද? මේ ජීවනයේ මනුස්සයට ලැබෙන ඒ දොරටුව විවෘත වුණේ කවදද? ඒ තමයි අද වගේ රාත්‍රිය නැත්නම් මේ යේසුස් වහන්සේ ඉපදුනා වූ දවස. උන්වහන්සේ මේ පොළවට පැමිණියා වූ දවසේදී තමයි ඒ ආලෝකයේ සහ ජීවනයේ මනුස්සයන්ට නිදහස් වුණේ.
ඒක තවමත් තිබෙනවා ඒක මතුවටත් තිබෙනවා හැබැයි ඒක ලැබෙන්නේ කාටද කියන දේ ගැන තමයි අපි කල්පනා කරන්න ඕනේ ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ මේ ආලෝකය ලැබෙන්නේ යේසුස් වහන්සේ පිළිගත්තා වූ උන්වහන්සේගේ සෙනඟට පමණයි ඒ ජීවනයේ ලැබෙන්නේ යේසුස් වහන්සේ තම ගැලවුම් කරු හැටියට උන්වහන්සේව තමන්ගේ හදවතට ආත්මයට පිළිගන්නා වූ මනුස්සයන්ට පමණයි පසුතැවිලි වීම තුලින් ලබා ගන්නා වූ ඒ ගැලවීමේ අත්දැකීම තුලින් පමණයි පාපයේ කුලිය වන මරණය වන මනුස්සයාට හිමි වුණත් ජීවනය ලැබෙන්නේ නැවත වාරයක් යේසුස් වහන්සේ වෙලෙස අපි තේරුම්ගෙන පිළිගැනීමෙන් බව අපි මේ රාත්‍රියේදී අපි තේරුම් ගනිමු දැන් මහත් ආලෝකයක් දැක්කා වූ ජනතාව එහෙමනම් කොහොමද ජීවත් වෙන්න ඕනේ ආලෝකයේ දරුවෝ වගේ ජීවත් වෙන්න ඕනේ ආලෝකය කියලා කියන්නේ හැම දෙයක්ම විනිවිද පෙනෙන ස්වභාවයක් ආලෝකය තුල රහසක් නැහැ වැස්මක් නැහැ සැඟවීමක් නැහැ අපි මේ යේසුස් වහන්සේගේ උපත සමරන මේ අද දවසේ සහ අපි ඉදිරියට අපිට තවත් සතියකින් අලුත් වසරක් එන්ට යනවා ඉතින් මේ වසරේදී අපි ජීවත් වෙන්න අවශ්‍ය කොහොම කොයි ආකාරයෙන්ද ඒ තමයි ආලෝකයේ දරුවන් ලෙස ජීවත් වීම දෙවියන් වහන්සේ කැමති මේ ආලෝකයේ දරුවන්ට මේ ආලෝකයේ දරුවන් වෙන කවුරුවත් නෙමෙයි ඔබයි මමයි අපි හලෙලුයා කියමුද ආමෙන් හලෙලුයා යේසුස් වහන්සේ අපට ආලෝකය දුන්නා වූ දෙවියන් වහන්සේ ඒ නිසා තමයි අපි දැන් අපේ ජීවිත වෙනස් වෙලා තිබෙන්නේ ඒ නිසා අපි අන්ධකාරයට බය වෙන්න අවශ්‍ය නැහැ මොකද්ද මේ අන්ධකාරය කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා පාපය ඒ වගේම ඔබ දන්නවද පාපයට වැටුණු වෙලාවේදී දෙවියන් වහන්සේ පුරුෂයාටත් ස්ත්‍රියටත් යම් කිසි දඩුවමක් දුන්නා ඒ විතරක් නෙමෙයි මේ භූමි තලයට යම් ශාපයක් පැමිණියා පාපය සහ ශාපය කියන්නේ අන්න ඒකයි දැන් යේසුස් වහන්සේ ලොවට පැමිණීම තුලින් මොකද්ද වුනේ ඒක පිළිගන්නා වූ ඔබටත් මටත් මේ පාපයෙන් සහ ශාපයෙන් අපට ගැලවීම තුල ජීවනයේ අලුත් කමෙන් සරසුනා වූ දරුවන් ලෙස ජීවත් වීමට පුළුවන් කමක් තිබෙනවා ඒ නිසා තවත් අපි බය වෙන්න අවශ්‍ය නැහැ අපේ පසුපස සාපේන්නේ නැහැ අපේ පසුපස මරණය නෙවෙයි තිබෙන්නේ සදාන් කාල ජීවනයේ ආමෙන් පොළවට ඉපදුනා වාය හැටියට අපිට වරක් මරණය තිබෙනවා මේ පොළවේදී හැබැයි දෙවෙනි මරණය කරෙහි අපිට බලයක් නැහැ හේතුව අපගේ පාපේ ශාපේ දඬුවම වන මේ සදාන් කාලික මරණය ක්‍රිස්තුස් වහන්සේ එදා කුරුසියේදී උන්වහන්සේ ඒ මරණය තුලින් විදපු නිසා තමයි උන්වහන්සේ පිළිගත් ආයට ඒ ජීවණයට පංකුකාර වෙන්න පුළුවන්කම තිබෙන්නේ ඉතින් මේක තමයි පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව ඒ යසාය නමේ දෙවෙනි පදේ කියනවා අන්ධකාරය අවිද්‍යාව සෙනඟ මහත් ආලෝකයක් දැක්ක වගේම මරණ සෙවණේ මිටියාවතේ ගියා වූ අයට නැත්නම් මරණ සෙවණේ ජීවත් වුණා වූ අයට මහත් එළියක් ලැබුණයි කියලා කියනවා දැන් අද දවසත් අපිට පේනවා මේ කොරෝනා වසංගතය නිසා ලෝකය මරණය සෙවණේ නැත්නම් මරණ සෙවණේ මිනිස්යන් ගමන් කරනවා අද අපි ශ්‍රී ලංකාවත් එලෙසමයි මරණය හැම දිස්ත්‍රික්කෙම දිස්ත්‍රික්ක 25ට ඔබ දන්නවා මේ වසංගතයේ පැතිරලා තියෙන්නේ මේ දිස්ත්‍රික්ක 25ේම මරණයේ දූතයා ගමන් කරනවා වගේ අපිට පේනවා හැබැයි ප්‍රේමන්ත සහෝදර සොහිරිය මේ එදා යසායා බලාපොරොත්තුවක් දුන්නේ කොයි ආකාර ජීවත් වුණා වූ සෙනඟකටද මේ මරණ සෙවණේ නැත්නම් මේ මරණ මිටියාවතේ ගමන් කළා වූ සෙනඟටයි බලාපොරොත්තුව දුන්නේ ඒක ඉෂ්ට වුණා යේසුස් වහන්සේගේ උපත පැමිණීම සමගම ඒ නිසා මේ මොහොතේදී අපගේ දේශයේ කුමන ආකාරයේ අන්ධකාරයක් තිබුණත් මොනතරම් මරණ සෙවණේ මිටියාවතේ මිනිසයන් ගමන් කරත් යේසුස් වහන්සේ ජීවමාන තැනන් වහන්සේ නිසා අපි ඒ ආලෝකය යොහන් 8:12 කියපු පදේ මතක තියාගන්න. ඒ ස්ථානේ මොකද්ද කියන්නේ? යේසුස් වහන්සේ කිව්වා මම ලෝකේ ආලෝකේ. මා අනුව එන අය ජීවනයේ පංගුකාරකමයි ලබනවා කියුවේ. හැලෙලූයා. යේසුස් වහන්සේ අනුව යන අයට පමණයි ජීවනයේ තිබෙන්නේ. ආමෙන්. ඒ නිසා ඒ ජීවනයේ තමයි අපේ බලය. ඒ ජීවනයේ තමයි අපේ ජීවිතයට බලවත් ආශිර්වාදයක් වෙන්නේ. ඒ නිසා ප්‍රේමන්ත සහෝදර සොහිරිය අපි දෙවියන් වහන්සේ තුල මේ මොහොතේදී ඒ ජීවනයේ පංගුකාරකම ඇතුව සිටින සෙනඟක් ලෙස අපි ස්වාමීන් වහන්සේට මේ රාත්‍රියේදී අපි කැපවෙමු. අපි අද දවසේදී මේ රාත්‍රිය වෙන්න පුළුවන්. මේ ලැබුවව දවසේ උදෑසන වෙන්න පුළුවන්. අපි එක්ව දෙවියන් වහන්සේට යාඥා කරමු ස්වාමිනේ ඔබ වහන්සේ තුල අපට තිබෙනා වූ ජීවනය මේක තමයි යේසුස් වහන්සේ අවසාන වශයෙන් අපිට අද දවසේදී කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔව් අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියා මෙන්න සියල්ලම අලුත් උනා මේ යේසුස් වහන්සේගේ උපත සමරන අද දවසේදී අපේ ජීවිතේ හැම දෙයක්ම අපි අලුත් කරගන්න අපි තීරණයක් ගනිමුද මේ මොහොතේදී එහෙමනම් අපි දෙවියන් වහන්සේට යාඥා කරලා කියමු ස්වාමිනේ ඔබ වහන්සේ මාව මේ ඔබ වහන්සේගේ උපත සමරන දවසේදී මාව අලුත් මැවිල්ලක් කරන්න. මෙතන අලුත් මැවිල්ලක් කියලා කියන්නේ අපි පසුගිය දවස්වල අපේ ජීවිතයේ නොදුනුවත් හෝ දැනුවත්ව
अभिदे वचने नेहाट गेहिल्ला अपि अति सिधु नाव हेम दुर्लकम ज्ञान अपि समा अरगेन अपि अलुस्सितिन ए सामे कुमरुंगे उपत समरण अद दवसे सिट इदिरियेदी अपि येसुस वहन्से नवत एनतुरु ए बलांपुरुत्वे जीवने आलोके गमन करन आय लेस अपि दिव्यान वहन्सेगे महिमे दकिन सेनगक लेस ए महिमे तुल गमन करन सेनगक लेस अपि जीवत वेन पिनिस अपि उन्वहन्सेट मे मोहतेदी याज्ञावेन अपि वारमे අපි යඥා කර සිටිමු අපි නිශ්චලව අපේ හදවත් අපි දෙවියන් වහන්සේට මේ මොහොතේදී අපි බාර කරමු ප්‍රේමණීය දෙවි පියාණනි ඔබ වහන්සේ මේ ලෝකයට ඊතරම් ප්‍රේම කළා ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රේම කළේ ජීවිතය දෙන්නයි ජීවිතය දෙමින් අපව ගලවන්නයි ස්වාමීනි අදත් ඒ ඔබ වහන්සේගේ ප්‍රේමය තමයි අපිට ඔබ වහන්සේගේ උපතෙන් සංකේත වන්නේ එපමණක් නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේගේ සමාදානය ඔබ වහන්සේ තුල තිබෙනා වූ ප්‍රීතිය ස්වාමිනී වගේම ඔබ වහන්සේගේ ආලෝකය සහ ජීවනය අපගේ ජීවිතවලට ඔබ වහන්සේ බලවත් ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේ සැලැස්සුව මැනව අපි දැන් ඔබ වහන්සේගේ දිව්‍ය දාන්තට අපි එක එක කෙනා ඔබ වහන්සේට කැප වෙනවා පියාණනි අපව බාර ගන්න අපට ආශිර්වාද කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ प्रेमणीय व शुद्ध बलवंत आमेन 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 मे अवस्था विधि अभी दिव्यान महंस अभिमुखे अभी स्वामीन महंसेट अभी गायना करमु गीति कावक अभी देवचने असुवा यशु स्वहंस इपदूना मुकटद मे लोके गलवान महंस तमय लोके गलव करो इति अक्व ලොව ගලවන්නට සම්දුන්නාවන් කියන ගීතිකාව අපෝ මුදවන්නට උනාසේ මිනිසෙකු වෙලා ඒ කුරුසියේ ජීවිතේ පුද කරලා අපේ පාපේ ණය උන්වහන්සේ පියවලා තියෙන නිසා ආමෙන් අපිට මිදීම දුන්නා වූ මේ සම්විධානන් වහන්සේගේ ලොව පැමිණීම පළමු පැමිණීම අපි සිහිපත් කරමින් නැවත උන්වහන්සේ එන දෙවියන් වහන්සේ නිසා ඒ බලාපොරොත්තුවෙන් අප උන්වහන්සේට ප්‍රශංසා කරමු අපි ගායනා කරමු ලොව ගලවන්නට සම්දුන් आवा
අවසන් කරන පිණිස අපි සිය දෙනාම නැගිට සිටු මිනිස් ස්ථානයේදී අපි ඒ වගේම දැත් ඉහළට ඔසවමින් ස්වාමින් වහන්සේගේ මේ කරුණාව සහ අනුග්‍රහය අපි අද දවසෙත් ලබන පිණිස අපි මේ පූජක ආශිර්වාදයට අපි එකතු වෙමු ස්වාමින් වහන්සේ නුඹ ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා ස්වාමින් වහන්සේ සුවකිය මුහුණ නුඹ කරෙහි බබලවා නුඹට කරුණා කරන සේක්වා ස්වාමින් වහන්සේ සුවකිය මුහුණ නුඹ කරෙහි ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා ආමෙන් ආමෙන් හොඳයි මේ මොහොතේදී යේසුස් වහන්සේගේ උපත අපි හැම කෙනෙකුටම බලවත් ආශිර්වාදයක් තිබෙන නිසා මේක අවස්ථාවක් කරගනිමු අපි එකිනෙකා සුබපතමු ඉතින් අප සභා පවුලේ හැම කෙනෙකුටම කුඩා දරුවාගේ සිට සියලුම වැඩිමහල් සහෝදර සොහේරිය සහ ඒ දෙමෝපියන් ඇතුළු මුළු සභාවේ අපි සමග සම්බන්ධකම් පවත්වන සෑම දිනාටම මේ ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේගේ උපත ඔබ හැම කෙනෙකුටම බලවත් ආශිර්වාදයක් වේවා ආමෙන් හොඳයි ඔබ සෑම දිනාටම යේසු පිහිටයි යේසු පිහිටයි යේසු පිහිටයි